බුදු සරණ දම්සරණ සගසරණ වේ වාාවඋබ සේලු දෙෙනට. සුපින්වත්න්නේ අද වප පුර පසනුස්සක පොහෝ දෙනය. ප්‍රඥා සම්පන්න දැහැමි ජනසමාජයක් බිහිකිරීමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතුමන් ශරන්තී වික්‍රමසිං රාජපක්ෂ මැතිනය ප්‍රමුඛ ඇත්තන් අපිරටේ සුහසක් ජනතාවට පමණක් නොව ලෝකයටම දහම් සිසිලස ධර්ම දානමය පුුණ්‍ය කර්මයක මුහුණුවරෙන් ගෙනයාමේ සත්ක්‍රියාවේ දෙසිය දෙවනවාරය මේ මෝතේදී ආරම්භ කරන්නට අප සූදානවා. එදා අරලිය ගහම් මැදුරේ දෙදහස් පහ වසරේදී මැදින්පුර පසුළුස්සක පොහෝතින එවකට ගරු අග්‍රාමාතතුන් ලෙස මහිද්‍රරාජභක්ෂමැත්තුමන් මේ අරලි ගා මැදුරේ. බෝධීන් වහන්සේ නමක් රෝපණය කළා. අද වසර ගණනාවකට පසු අපට දැකගන්නට පිළුවන් සුවිසල්, බෝධි රාජාණන් වහන්සේ නමක් ලෙස වැඩසිටින ආකාරය. ඒ බෝධීන් වහන්සේ උදෙසා අරලිය ගහම් අන්දිරේ බොහෝවිට දවස පුරහා සැදහැවතුන්ට සැදැහැවත් කම් පෙන්වමින් ප්‍රකට කරමින් බොහෝ පුුණ්්‍ය කර්මයන් නිරවත්්‍ය ලෙස අකණ්ඩව දරවාග්‍රාමාතතුවන්ගේ ආශුවාදෙන් සිදුකරනනාාආකාරය අපි බොහෝම ප්‍රසංසාාවෙන් යුතුව දකිමින් සිටිනෝ. රටටම දහම් සිසිලස බෙදා දෙමින් සිදුකරගෙන යන මේ පුණ්්‍යකර්ම මාලාවේ අද දෙසිය දෙවනවාරයට එළඹී තිබෙන්නේ පුරෝපු පසලුස්සක පොහෝදින ධර්ම දේශනාවන් සඳ. සුපිනවේ අ. පුලසක පහධදින ධර්මදේශනාව උබහමෝට ගෙනෙන්නේ බලංගොඩ බෙලිහුල් ඔය ආර්‍ය සේනාසන වාසී, ත්‍රිපිට කාචාර්ය, ත්‍රිපිටක විශාරද කතිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රෘපති බලංගුඩ රාධ ස්වාමයෙන් වහන්සේ. අප දැන් ඔබේ සාධුනාදය මධදේ ගරු අග්‍රහමාන්තතුමන්ට ආරාධනා කරනවා ගෞරවෙන් ආගමික වතාාවත්වල යේදී පහන් දල්වා අද ධර්මදේශකයණන් වහන්සේට දැහැත්වට්ටයක් පූජාකොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට. ප්‍රඥා සම්පන්න දැමි ජන සමාජක් බෙහකිරීම එතුමන්ගේ නාහකත්වේ අරමුණ බවට පත්වනා. එතුම හැමදාමත් තමන්ගේ ආගමටමුල් තැන දෙමින් ආගමානුකූලුව සිය සියලු කටයුතු සිදු කරන්නට වග බලා ගත්තා. ඒය රටත් බෞද්ධාගමිකළූ කේටත් ආශුර්වාතයක් බවට පත් වනා. එසේ නම් අප නැවතවතාවක් ඔබ සියලු දෙනාගේ සාධනාදය මත්දේ වන්දනා පෙර දැරිව ආරාධනා කරමු බලංගොඩ බෙලිහුල්ලුවය ආරණ්‍ය සේනාසන වාසී අවසරයි, බලංගොඩ රාධස්වාමින් වහන්සේට අද ධර්මදේශනය සඳ. (. සාධෝසාධුසාධෝ සුවි සුද්ද සීලේසු සින්ධුපමස්ස, සමාධි ධම්මේසු පටවිී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදුු සිල්කන්ද සමුදුර සේමා, නිසල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේමා, සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතූපමස්ස දෝසපපවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාම තස්ස මොහඳුරසිදලන ලාහිරු සේමා, සසර දියඹ මැද පහුරක් සේමා පින් කෙල්ලෙසන් කිලුටු හල වැස්සක් සේමා, සද හම්රුවනට පිණිපාවේවා, පටි පත්තිසාරේසු සම්මාටිතස්ස. උජුභූත මංගේසු යානාගතස්ස. කුසලේසු ධම්මේසුහෙත්තූපමස්ස. නමමිසිරසා සුගතෝ රසස්ස පිල්ලිවෙන් සරුවෙයි සුවදක් සේමා දම්රස දනවයි මිහිරක් සේමා පින් ගග ගලනා නිම්නය සේමා මහා සංගෙරුවනට පිණිපා වීවා සාධුසාධුසාධු, නමුෝතස්සෙ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුත්දස්සෙ. නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒක ධම්මභික්හවේ භාවිතෝ බහුලි කතෝ ඒකන්ත නිබ්බිධාය විරාගාය නිරෝධාය උපසමාය අභි්ඥාය සම්බෝධාය, නි්බානාය සංවත්තති කතමූ ඒක දම්මෝ බුද්ධානුසතති ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය පිින්වත් මහින්ද රාජ පක්ෂමැතිතුමා එම ආරයා ශිරන්ති රාජපක්ෂමැතිනය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. ඔබේ මගේ අඳුරු ලෝකයට පායාආරන් හිරු මඩල දසබලධාරී බුදුරජාණන් වහන්සේ. දොරින් දොරනැගි හඳ මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ මේ මිහි මඩලට පහළ වෙලා දෙබි මිනිසුන් සහිත ලෝකයට සාදාාදුන් සැනසීම අපමණයි. උසභං පවරංවීරං මහේසිං විජිතාවිනං. ස්වන්නවන්නං සම්බුද්ධං කෝදිස්වානක් පසේදති. ඒ භාග්‍යෙවත්තු අරහත්තු දසබලධාරිී බුදුරජාණන් වහන්සේ, මහේශාක්්‍ය වූ ෘෂභරාජයෙක් වගේ සිංහරාජයෙක් වගේ. තුන්ලෝකයක් සනසන මහාකරුණාවෙන් යුක්තව, අනන්ත සසරක පටන් පාරමි ධරම සම්පූර්ණ කරලා ජීවිතයෙන් ජීවිතයට එකතු කරගන්නා ලද ගුණධරමනැමැති රසයෙන් ඇලලීගේ හද මඩලක් ඇතිව. මේ මිනිස්පුරයට වැඩම කළේ ඔබට මට කිසිදාක නොවියකෙන කිසිදාක නොමියෙන. අපමන ශාන්තියක් ලබා දෙන්නට පින්වතුනි අද වගේ පුන් පොහෝ දවසක ඔබ මාසියලු දෙනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ මිහිර සිහිකලොත් ඔබේ හදවත සැබවින්ම නිවී යනවා. සැබවින්ම බුදුරජාණන් වහන්සේ බධාරනවා. ඒක දම්මෝ භික්කවේ භාවිතෝ බහුලි කතෝ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් එකම කරුණක් නැවත නැවත මෙෙහි කරනවා. සිහිපත් කරනවා කුමක්ද ඒ කරුණ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය තහාගතයන් වහන්සේගේ ආශ්චරයමත්තු ජීවිතය ධර්මවිලාසී චරිතාපදානය යම්කිසි කෙනෙක් සහිපත් කරනවනං බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ සිහිකරන සිහිකරන මාත්‍රය එයාගේ හදවත සහන්සුවයෙන් පිරියයනවා අනන්ත ප්‍රමාණ ගුණධර්ම වලට උල්පතක් වෙනවා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාාරනවා ඒ කන්ත නිබ්බිදාය යම් කිසි කෙනෙක් තතාගතයන් වහන්සේගේ අනන්ත ගුණ අම මිහිර සිහිපත් කරනවනං. එයාගේ හදවත තුළ ඉතා නික්ලේසි පැතුමක් ඇතිවෙනවා මේ සසර දුකින් මා නිදහස්විය යුතුයි කියලා. ඒවගේම විරාගය නොවැල්ම පිණිස දුක්ඛ නිරෝධය පිණිස විශිෂ්ඨ ඥාන දර්ශනය පිණිස, ඒ වගේම සම්බෝධිය හෙවත් නිර්වාණාවබෝධය පිණිස හේතුවන එකම ධර්මය කුමක්ද. අතාගතයන් වහන්සේගේ අනන්ත ගුණේ සහිපත්කිරීම. එනිසා ඔබට මට අපසිලු දෙනාටම මේ මහපොලවි මුුණගැසෙන අමිල වස්තුව දසබලධාරී බුදුරජාණන් වහන්සේ. ජාතිකුලමල බේදයකින් තොරව ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දෙවිිමිනිසුන්ට ලබාදුම් සැනසීම සැබවින්ම අපමනයි. දෙවරම් වනාරණෙ වැඩයිඳගෙන පූර්වාරාමි වැඩයිඳගෙන. Vේළ වනාරාමි වැඩයිඳගෙන කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමි වැඩයිඳගෙන, ගම් නියම්ගම් දනව සැරිසරා, සිරිපාරි දෙනතුරු පාපක් පාගමනින් වැඩම කරමින්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සත් ධර්මය දේශනා කොට බදාලා. මේ ලෝකයි රාගයෙන් රත්තුූ මිනිස්සුන්ගේ හදසන්තාන විරාගයට පත් කලා නිවීමට පත් කලා. දේශයෙන් ඇලලීගත් හදසන්තාන මෛත්‍රියෙන් පුරවාලූයේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. නික්ලේසි හදමඩලින් හමාආමද පවනක් සදිසි. ඒ ශාන්ත අමා ධර්මධාරාව මහනිල් මල් සුවඳ විහිදෙන සිරි මුවමඩලින්. ස්ුදෝ සුදු බදුරැස් ධාරාවෙන් මේ තුන්ලෝකයට පැතිරගියාට පස්සේ. දෙවියන්ගේ භක්මයන්ගේ මිනිසුන්ගේ නෙතසිත සැබවින්ම වසඟ කලා. ඒ මිහිරි වූ නාදයට. ඒ මිහිරි නාදයේ අෂ්ටාංග සමන්නාගත, බ්‍රක්්මස්වර මිහිර කියලායි. හඳුන් වන්නේ. ඒ කුරවීක නාදයෙන් ශ්‍රී සද්ධරමය දේශනා කරනකොට රාජරාජ්‍ය මහාමාත්‍යවරුන්ගේ පටන්. සාමාන්‍ය දුගී මගේ යාචකයා දක්වාම ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය හදවත්වලට ලැගුම් කරවාගෙන හදවත්වල පිහිටුවාගෙන, බදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මාවතය ගමන් කලා. පංගතුනි එදාම එදාතුරමේ මිනිස් ඉතිහාසයේ යම් ශාස්තෘවරෙක්, මිනිස් වර්ගයාට අනුකම්පා කලා නම්, ඒ එක්කම ශාස්ත්‍රෝන් වහන්සේ අපසරනගිය භාග්‍යවත්වෝ බදුරජාණන් වහන්සේ. දෙවියන්ට බ්‍රහ්මයන්ට අනුකම්පාව දැක්කවානම් අප සරණගිය ඒ භාග්‍යවත්තු වරහත්තුව බුදුරජාණන් වහන්සේ. ලොබ උත්තම කුලේ වන ශාක්‍ය කුලේ ඉපදිලා. රජ සැපාත හැරදාලා රජමැදුරින් සම්වරගෙන තපෝ වනයට වැඩම කරලා. දෙවියන් සත ලෝ සතුන්ගේ කඳුළු ධාරා සංසිින්දුුවනවා කියන පිවිතුරු බලාපොරොත්තුවෙන්. ඒ භාග්‍යවත්තුව බුදුරජාණන් වහන්සේ සත්තුව වර්ගයා වෙනුවෙන් කරන ලද. සැ අප්‍රමාණයි අනන්තයි. ශාසන ඉතිහාසේ මේ සියල් සටහන් වෙලා තියෙනවා. මා මේ ප්‍රකාශ කරන සෑම වචනයක්ම මූලාශ්‍රය සහිතයි ඒ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට, ශාන්ත අමා ධරමය ලබා දෙන්නට ජීවිතාවබෝධය ඇති කරන්නට බැලූ බැල්මට නොපෙනෙන ජීවිතය ඇතුලාන්තේ ගැන කියා දෙන්නට ජාති ජාතිත් පුරන ලද පාරමි ධරම සම්හාර අපමනයි. ය සාගර ද . රෘදිරං අදාසි බහූමින් පරාජිය සමං සමදාසිදානං, මේරුප්පමාන මධිකං සමෝලිසිසං ඒඒ තාරකා ධික තරක් අයනං අදාසේ. ඒ බුදුරජාණන් වහන්සේ ඇස්සිස් මස්ලේ මහා සාගරයසේ මිහි මඩලසේ දන්දීලා හිස් සහසේ තරුකැට පරයන පමණින් අබිනීල නැතුසංගල දන්දීලයි දහම් ඇස ලෝකයට උදා පහදා දුන්නේ. පිංවතුනි සසර ගමන කියන්නේ බිහිසුණු දුක්වලින් පිරිච්ච ගමනක්. අනන්ත සසර ගමනකට වැටන ඔබට මට මේ ලස්සන මිනිස්ජීවිතය හිමි වුනේ බොහෝ කාලයකට පස්සේ මේ මිජී. ලැබීම තරම් වාසනාවක් තවත් නෑ කියලයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුහ මඩලින් බදාලේ. මිනිස් ජීවිතයේ වටිනාකම මතුකරලදීපු එකම ශාස්ත්‍රෘූන් වහන්සේ දස බල ධාරී බුදුරජාණන් වහන්සේ. දුල්ල බෝ මනුස්සත් පටිලා හෝ කියන මේ ශ්‍රීමඛ දේශනාව. අවම වශයෙන් දිනකට තුන්වතාවක් වත්. ඒ ශාන්ත හඬින් මිහිරි හද මඩලින් ගුවන්තලයට මුසුුවෙනවා. මිනිස්කමේ වටිනාකම ලෝකෙට කියාදුන් බුදුරජාණන් වහන්සේ. ශාන්ත ගුණයේ වටිනාකම ඒ මිනිස් හදවතයේ තැන්පත්වීම තුළ. ජීවිතයකට ලැබිය හැකි මහා පුදුම ප්‍රගතිය, ශාන්තිය සැනසීම අස්වැසිල්ල මිහිර සොම්නස පීතිය ගැන. නැවත නැවත දේශනා කළා මේ උදාර් ධරමය මිනිසත්කා මාගයන මිනිස් ලෝකට පැමිණි ඔබමා වගේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිසටමයි. බුදුරජාණන් වහන්සේ ගමින් ගමට දහම් සිලස බෙදා දෙමින් එදා ගම් නියම්ගම් දනව්වලට වැඩම කළේ මේ දහම් සිසිලස අඩුවක් නැතිව සියලු සත්වයාට බෙදාදීමේ පරමාර්ථයෙන්. පිංවතුනි බුද්ධරාජ්‍ය කියලා කියන්නේ එසේ මෙසේ පදවයක් නෙවෙයි. ලෝතුරා බුද්ධරාජ්‍ය ලබන්නට අව. ඒම වශය සාරා සංහය කල්පලක්ෂයක් පාරමි ධරම ඒ කාන්තය සම්පර්ණ කරන්නට ඕනෑ. එතනින් මෙහා පැත්තේ කිසිම කෙනකුට ලෝතුරා බුද්ධරාජ්‍ය ලබන්නට බෑ. මේ මිනිස් ඉතිහාසේ සාරා සංකය කල්ප ලක්ෂයක් බෙරුම් දම්පුරු පිරු. එකම අසම සම මුණනිවරයා තමයි තතාාගත දසබලධාරී ගෞතම බුදුරජාණන් වහන්සේ. මීට සාරා සංख්‍ය කල්ප ලක්ෂයකට ඈත සංසාරය දබසක දීපංකර දසබල ධාරී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළවෙච්ච කාලේ අප භාග්‍යවත්තුූ අරහත්තු දසබලධාරී බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමානමින් ඉර්දිිමත්ව ආකාසචාරී අභිඥ්ඥා බලයකින් යුක්දව එදා දීපංකර පාදම. ූලයට එනකොට සියලු පාරමි ධරම සම්පූර්ණ වෙලා තිබුණා එක්ම සතරපද ගාතාවකින් චතුරාර්ය සත්‍ය ධරමය අවබෝධ කරගෙන සංසාරදුකින් අතමි දෙන්න. ඒ වුනත් එදා සුමේදමහා අපබෝසත් තාපසතුමා කල්පනා කරනවා. කින්න්නෝ ඒකේන තින්නේන පරිසේන තහාම දස්සිනා. මම මේ ලෝකයේ අසරණයන් දහස් ගණනක් නැවත නැවත ඉපදමින් නැමත නැවත දිරමින් නැවත නැවත මරණයට පත්වමින්. අනන්ත සසර දුකට වැටී තිබියදී මම එකලාව සසර දුකින් අතමි දෙනවනම්. එය මා වගේ කෙනකුට ගැලපෙන්න්නේි නෑ කියලා හිතලා ඒ භාග්‍යිවතුන් වහන්සේ නැවත සංසාර දුකට බැසගත්තේ. ඔබමා වගේ අසරණයන්ට සසර තතු කියා දෙන්නට. ඔබමා වගේ අසරණයන්ට ජීවිතේ බැලූ බැල්මට නොපෙනෙන ඇතුලාන්තේ ගැන කියා දෙන්නට. ඔබමා වගේ අසරණයන්ට හේතු පලදාම කර්මඵල ධර්මය ගැන සනාතන ලෝධාම ගැන චතුරාය සත. ඒ ධර්මය ගැන උගන්වා බදාාරන්නටයි. එදා නැවත වතාවක් ඒ මහාකාරණික බුදුරජාණන් වහන්සේ සසර දුකට බැසගත්තේ. එදා සුමේ ද තාපසතුමා හැටියට දී පංකල දසබල ධාරී බුදුරජාණන් වහන්සේට ජීවිතය පරිත්‍යයාග කරලා. මඩ ගෝරුවක අඳුන් දිවි සමමත වැතිරිලා. ඒ මහා බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන, දසබල ධාරී බුදුරජාණන් වහන්ස. තුන්ලොවක් දිනූ අසහාය මුනිරජානෙනේ. ඔය සිරිපාපියුම් මඩගොරුවේ තබන්නේ නැතිව මාගේ ශරීරය පාගමින් මඩිමින් මේ මඩගෝරුව තරණය කරනසේක්වා කියලා එදා ආරාධනාකොට වදාලා. එදා දීපංකට දසබල ධාරී බුදුරජාණන් වහන්සේ. අනාගතන් සඥානයෙන් බලනවා, මෛදිරයේ කෞද මේ මඩගෝරුවේ වැතිරිලා ඉන්නේෙ, මට මේ ජීවිතයේ පූජා කරල් තියෙන්නේෙ කෞද කියලා බලනකොට පේනවා. සාරා සංख්‍ය කල්ප ලක්සයක් අනාගතෙයි මේ තුන්ලෝකයක් සනසන මාවගේම ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වන අසහාය බෝධි සත්වවරයෙක් තමයි මයිදිරියයේ මේ ජීවිතය පරිත්‍යයාග කරලා මේ මඩගහොරුවේ වැතිරලායින්නේ. පස්සත් හ ඉමන් තාපසන් ජටිලං උද්ගතේ ජනන් අපරිම ඒ යිතෝකපපේ අයම් බුද්ධෝ භවිස්සති කියලයිද. ඒ දීපංකර දස බලධාරී බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් න්‍යතවවි. ලබාදුන්නේ අප මහාබෝසතාණන් වහන්සේට මේ තපස්වීවරයා දිනක ඒ කාන්තය නියත වශයෙන් ලෝතුරා බුද්ධරාජ්‍යට පත්වෙනවා කියලා එදා ඒ නියත විවර්ණශ්‍රී ලැබූ අප මහාබෝසතාණන් වහන්සේ පුරා සාරා සංख්‍ය කල්පලක්සයක් ජාතියෙන් ජාතිය ජීවිතයෙන් ජීවිතයට ඒ හදවත ගුණධර්මවලින් සම්පූර්ණ කරගත්තා දානයෙන් සීලයෙන් ඉවසීමෙන් ප්‍රඥාවෙන් වීරය ක්ෂන්තිය ිෂට මත. පක්ෂම ඒ හද පෝෂණය කරගත්තා මහා පුදුම ගුණධර්ම වගාවක් ජීවිතයෙන් ජීවිතයයට ඇති කරගත්තා අන්න අගේ දුකයි දිරයේදී කම්පාවන හදමඩලක් ඇතිකරගෙන ජාති ජාති ජීවිතය පවා දන්දීලා ඒ මහා බෝෂතාාණන් වහන්සේ පාරමී පුරපු හැටි සිහිපත්වෙනකොට පුදුමාකාර සහන් හැගුමකින් ජීවිතය පිරිලයනවා එදා කදිරංගාර ජාතකයේදී පසේ බුදුරජාණන් වහන්සේට ධානය පූජා කිරීම පිණිස මහා රජවරේ කැට ඉදදිලා ධානි පාත්‍රය අතින් අරගෙන ඉදිරිපත් වෙනකොටම පාපී මාරය මහා ගිනිියගුරු මල වලක් මැව්වා, පසේ බුදුරජාණන් වහන්සේ වෙත ලංවිය නොහැකිවන ආකාරයෙන්. හරිම පුදුමයි ඒ මහා රජතුමා එදා කල්පනා කරනවා මේ පසේ බුදුරජාණන් වහන්සේට කෙසේ හෝමා අද ධානය පූජා කරනවා මයි කියලා. ඒ සිරිපතුල් ගිනිියංගුරු වල දෙෙසට දිගු කරනකොට ගිනිියංගුරු වල පලාාගෙන රත්පියුමක් මතුවෙලා ඒ සිරිපා කමල් පිළිගත්තා. කිසිම හානියක් කිසිම පීඩාවක් කිසිම දාහයක් කිසිම රස්මියයක්ඒ ශ්‍රී ශරීරයට දැනුනෙනෑ. එදා පසේ බුදුරජාණන් වහන්සේට ධානය පූජා කළේ ජීවිත පරිත්‍යග කරලා. ඔබ කෞුරුද්දන්වා විස්සන්තර මහා රජතුමා හැටියට. අප මහා බෝසතාාණන් වහන්සේ මේ මහා පොළොවට පහලවනේ මේ මහා භද්‍ර කල්පය තුළමයි. පහලවෙලාතු. මනනාප දරුවන් දෙ දෙෙන රාජ දේවී ඇතුළු සියල්ල දන්දිීල ප්‍රාර්ථනා කළේ කුමක්ද ලෝතුරා බුද්ධ රාජට පත් වෙලාම අසරන සෞසතුන් සංසාර්දුකින් මිදවීමේ වාසනාව මට ලැබේවා කියල හිතුවා. හිතුව වගේම ඒ මහාබෝසතාණන් වහන්සේට එදා විස්සන්තර ආත්ම භාවයෙන් පසුව තුසිත දි්‍යලෝකෙ ඉපදීමේ වාසනාව ලැබුණා අවුරුදු තුන් කෝට හටලක්ෂයයක්. පනස් හත්කෝටි හටලක්ෂයක් තුසිත දිවියලෝකෙ කාලය ගත කරලා ඉන් අනතුරුව මේ මිනිස් සිතිහාසේ වර්ණවත්ම ස්වර්ණමය යුගය සනිටහන් කරන්නට ඒ දසබල ධාරී බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරනුවර මායා දේවියගේ රන් කණඩුවක්සාදිසේ කුසට වැඩම කළේ සුද්දෝදනනම්මූ කල්පගානක් පෙරුම්පුරනලද ිය හා රජතුමා නිසාවෙන්. ඒ දෙපලට ධභ උපන් අප මහාබෝ සතාාණන් වහන්සේ එදා ලුම්බිණී සල්වනයෙන් මේ සිරිපාපියුම් මේ මහපොළොවට දිගු කරපු හැටි සැබවින්ම සිහිවෙනකොට පුදුමාකාර බුද්ධා ලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. පින්වතුනි උපන් ඇසිල්ලේම සිරිපාපියුම් මේ මහාපොළොවට දිගු කරනකොට මේ මහපොළොව පලාගෙන සත්පියුම් පිපුන හැටි සැබවින්ම සිහිපත් කරනකොට. පුදුමාකාර අනවේදන හැ මක්කකිත. ඒ රත්්පියුම් මත සිරිපා තබමින් උදුරු දිසාභ බලා සත්්පිය වඩක් වැඩම කරලා. අභීත සිංහනාද පවත්තපු හැටි සැබවින්ම ආස්්චරයමත්. අක්ගෝ හමස්මිලෝකස්ස, මම මේ ලෝකේට අග්‍රවෙමි ජෙට්හෝ හමස්මිලෝකස්ස. මම මේ ලෝකට ජේෂ්ට වෙමි ශ්‍රේෂ්ට වෙමි මේ මාගේ අන්තිම ඉපදීමයි කියන. ඔය අභීත සිංහනාදී ඉතිරියේ දෙවියන්ගේ තුඩක්ග දුඩග සාධකාරණැගුණා මේ අහස්කුසින් මල් ධාරාාව. මල් වරුසාාවන් ඇද වැටිලා ඒ සිරිපාකමල් සිපගත්තා. එදා ඒ විදියට අබීත ප්‍රතිඥාවක් ලබාදීල මේ මහපොලොවට ලුම්බිණී සල්වනයෙන් වැඩම කරලා. බ්‍රහ්ම කුමාරයකුගේ ශ්‍රී විලාස පරයන ආකාරයකින්. අවුරදු විසිනමයක් රාජකීය ජීවිතයක් ගතකරපු හැටි සැබවින්ම ආස්්චරයමත්. ඒ රජතුමාට ඒ මහාබෝසත් කුමරුවන්ට රජ මැදුරදිකල්පනාබෙනවා. තුන් ලෝකයක් අනන්තප්‍රමාණ දුක්මිදිනවා නැමත නැමති පදෙනවා. නත නත රාවට පත්වෙනවා නැමත නෑවත දිරනවා මේ සසර ගමනී අපමන සೌ සතුන්. ඉපද පි මැරි මැරී දුක්විදිද්ද, ම . ෙ අනන්ත සංසාරයක් පෙරුම් පිරුවේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වීම පිණිසමයි කියලා. ඇසලපුන් පොහෝ දවසක රාහුල බද්්‍රයන් වහන්සේ මේ ලෝකයට පහලවෙච්ච දවසේ. පින්වත් වූ පින්බර වූ දෙමගනක් සදිසිරූ සෝභාවක් හිමි, යශෝධරාදේවී අතහැර දාලා. එදා තපෝවනයට වැඩම කළේ සැබවින්ම ඔබට මට මේ උත්තම ශාන්තිය ලබා දෙනවා කියන පිවිතුරු හැඟීමෙන්. අනෝමා නදීතීරයට වැඩම කරලා ගටි කාර ්‍රක්. අමරජයා විසින් පූජා කරනලද. අෂ්ට පරිස්කාර ධාරීව මංගල කඩුවෙන් කේසත් හේදනය සිද්ධ කරලා ඒ උතුමන් වහන්සේ. පැවිදි ජීවිතයට පත්වච්චමහොතේ අ ප්‍රමාණ ප්‍රීතියක්ගේ හද මඩලේ ඇතිව වුණා. අනේ ජාති ජාතිත්මම පෙරුම්දම් පිරුව දන්දුන්න සිල් පුරදු කලේ ගුණ පුරදු කලේ ජීවිත දන්දුන්නේේ ඇස්සසිස් මස්ලේ දදුන්නේ මේ ශාන්ත පැවිදි ජීවිතය ලබන්න නේද කියලා ඒ උතුමන් වහන්සගේ හදවතේ විරාගි ප්‍රීතියක් ඇති වුුණා. ඉන් අනතුරුව පුරා හද්දවසක් නිරාහාරව කුසගින්නේ උනත් ඒ කුසගින්න දැනුනෙනෑ ඉපදුන වූ ප්‍රීතියෙන් යුක්තව. මට පවිදිවෙන්න ලැබුණා කියන ප්‍රීතියෙන් යුක්තව දිනහතක් නිරහාරවයිදලා. රජගහනුවරට වැඩමරලා පින්ද පාති ලබාගෙන. ඉන් අනතුරුව උරුවේල් දනවුවට වැඩම කරලා කාාත් කවරුවක් නැති පාලු අඳුරු වනල හැබකට වෙල්ලා. ඒ වෙනකොට තපස්වරු ඒමනැත්තන් ශ්‍රණයෝ ජටිලියෝ නිගන්ටයෝ ඒ කාලෙ ඉන්දියාව හිටපු. විවිධ ආගමික පිරිස් විමුක්තිය සොයාගෙන අනුගමනය කරනලද දුස්කර කක්‍රියාවන්. අනුගමනය කරන්නටය දුන පුරා අවුරුදු හයක්. සැබවින්ම ඒ අවුරුදු හයක කාලය තුළ බෝසතානන් වහන්සේ විසින් විඳිනලද දුක්කය අපමනයි. රන්කදක් වගේ රන්ට්‍රැස් විහිදෙන ශ්‍රරී ශරීරය. අඳුරු වෙලා කළුපාට වෙනකං හම පතුරු පතුරු ගැලවෙනකං එදාප මහා බෝසතාණන් වහන්සේ උරුවේල් දනව්වේ දුස්කරක් ක්‍රියා සිද කලාා අද ැබෙයි විමුක්තිය හැට ලැබේ විමුක්තිය. අද ලැබයි සැසීම හෙට ලැබෙයි සැසීම කියන බලාපොත්තුවෙන්. නමුත්තේ අත්ත කිලමතානු යෝග නම්මු තුස්කරක් ක්‍රියාව අවුරුදු හයක් සිද්ධ කරද්දිී, කිසි දාක ඒ බෝසතාණන් වහන්සේගේ හද මඩලට රාග සිතුවිල්ලක් දේ විල්ලක් මහ සි විල්ලක් බාප. Situ villakäti. වුරුදු හයක් තිස්සේ විඳිනලද දුක මහා බෝසතාණන් වහන්සේ ඉතා සතුටින් වින්දේ කුමක්කු දෙසාද ඔබට මට මේ මහා සසරදුකෙන් අතමි දෙන මේ මාවත විවර කරන්නට. පින්වතුින් ලෝකයට බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඒ ආශ්චරයමත් දෙයක් මයි. කලාතුරකින් කල්පකෝටි ගණනක ඇවෑමෙන් තමයි එවන් බුදුවරයෙක් මේ මිහි මඩලට වැඩම කරන්නේ පහල වෙන්නේ. හැම කෙනෙකුටම ලෝතුරා බුද්ධරාජයටට පත්වන්න බැ ජීිත පරි . යාග කරන්න ටෝන එකවතාවක්, දෙවතාවක්, තුන්වතාවක් නෙවෙයි. අප්‍රමාණවාර ගණනක්. තම ජවිතය පරිත්්‍යාග කරන්න වෙනවා. භාරයාාව දදු දරුවන් පරිත්‍යයාග කරන්න වෙනවා. වස්තු සම්පද්ධේපල රට රාජ්‍ය පරිත්‍යග කරන්නට වෙනවා. ඒ වගේ ඉවසීමකින් ධරාගැනීමකින් පාරමි ධරම පුරන්නට පුළුවන් වෙන්නේ කලාතුරකින් කෙනෙකුට. ඒ කලාතුරකින් පාරමී ධරම පුරලයි අප භාග්‍යවතුන් වහන්සේ මේ මහාපොලොවට පහල වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යම් ප්‍රදේශයක යම් ගමක යම් රටක ඒ අහාාගතයන් වහන්සේ පහල වෙනවා ඒ. ගමට ඒ රට ඒ ජාතියට තුන්ලෝකේට ම ප්‍රමාණ සැනසිල්ලක් ලැබෙනවා. දුල්ලභෝපුරිසාජඥෝ නසෝ සම්බත්ධජායති යත්ත සෝජායති ධිරෝ තංකුලං සුක්හමේදති. යම් ගමක රටක ජාතියකට අනුයුක්තව. ඒ අත්තාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙනව නම්. ඒ පවුලට ඒ රාජ කුලයට ඒ ගමට ඒ රටට ඒ ජාතියට මුළුමත් තුන්ලෝකයට ඒ විතරක් නෙවෙයි. කෝටි ලක්ෂයක් අනන්ත සක්වලට ආක්ඥා චක්‍රේ පැතිරිලා යනවා. ඒ තරම් ආකඥා චක්‍රයක් ආනුභාවයක් හිමි බුදුරජාණන් වහන්සේ නමක් සරණයන්න ලැබීම ගැන. ඔබ මාියලු දෙනාම සැබවින්ම හදවතින්ම සතුටට පත්විය යුතුයි අදවන්පුන් පොහෝ දවසක දිව්‍යලෝකවල බ්‍රහ්ම ලෝකවල කතා වෙන්නේ අනුස්මරණය කරන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණේ ගැනමයි බුදුගුණ හසිතන සිත සැබවින්ම පහෝසත් සිතක් බවට පත්වෙනවා කිසි දුකක් පීඩාවක් හදවතට ඇතුළුවන්නේ නෑ යම් උදෑසනක යම් කිසි කෙනෙක් මා සරනගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි කෙල හිතනවනං දන්තෝසෝ භගවා දම තාය දම්මන් දේශේ ති කෙලා හිතනවනං. ඒ භාග්‍යවතුන් වහන්සේ සැබවින්ම තම ජීවිතය පුදුමාකාර උපශාන්ත භාවයකට පත්කරගෙන රාග කෙලෙස් දේශ කෙලෙස් මෝහකෙලෙස් මාන කෙලෙස් පාපී අකුසල් දහම් දුරු කරදාලා. ඒ බුදුරජාණන් වහන්සේ පාරිශුද්ධ විරාගී හද මඩලක් ඇතිකර ගත්තා කෙ යම්කිසි කෙනෙක් සිහිපත් කරනවනං. ඒ හදබත පුදුමාකාර වූ නිස්කාමී භාවයකින් ප්‍රීතියකින් ඔබ බුදුගුණ සිහිකිරීම හැමදාකම සෑම් උදෑසනකම සිද්ධ කරන්න. ඒආස්්චරයමත් චරිතාපදාානය සිහිකරන සිහිර වාරයට ඥාන සම්ප්‍රයුක්ත ත්‍රිහේතුක අසංස්කාරික ප්‍රබල්ල කුසල් සිත් පහල වෙනවා. ඔබට එය මෙලොවට හොඳයි පරලොවට හොඳයි සසර දුකින්. අතමි දෙන මොහොත දක්වාම අප්‍රමාණ ශාන්තියකට හේතු වෙනවා. පින්වතුනි ඒදිට දුුස්කරක්‍රියා කරල අවසානයේදී. අප මහා බෝසතානන් මහන්සගේ අබිනීල්ල නෙතුසංගල ගිලි ගිලි නොපෙනනේගියා කොච්චර ගිලුනද කියනවනම් ඉතා ගැඹුරු ලිඳක පතුලෙතියෙන ජලය ටිකක් වගේ පෙනෙන්නට ගත්තා. ඒ තරමින් දුස්කරක්‍රියයාා කරලා අවසානිි තේරුන් ගත්ත මේ දුස්කරක්‍රියාවෙන්න්නම්. කිසි දාක විමුක්තියක් ලබන්නට බෑ. හුදු ශරීරයට වහෙසක් පමණමයි ඇතිවෙන්නේ. ක්‍රමතනයක් පමණයි ඇතිවෙන්න කියලා දැනගෙන තේරුම් අරගෙන ඒ දස්කරක්‍රියාව අවසන් කරලා දාලා. පෙර ජාති ජාතිත්පුරන ලද පාරමි ධර්ම බල සිහිපත් කරලා සම්මර්ශනය කරලා අවසානයේද තෝර ගත්තා. මේ ශරරයට දුක්්දීමම හෝ. තමන இක්ම වූ කම්සුවයාන් සැවීම හෝ නෙමයි අපවිසින් කළයුත්ය මාවිසි කළයුත්තේ மாවිසින් කළයුත්ත කුමක්ද අන්තත්වය වර්ජත මැதுම් පිළිවෙත තෝරා ගැනීමමයි කයුත්த்த කියලා. බෙර පුරන ලද්ද පාරමී ධර්ම බලයඇනිසා. ඒ උතුමන් මහන්සේට වැටහුණා තේරුණා මධ්‍යමක් ප්‍රතිපදාවමයි. ශාන්ත අමා නිවනවිත යොමුවන මාවත කියලා. අන්නේ විදිහයට තේරුන් අරගෙන මිනිස් සිතිහාසේ මීට අවුරුදු දෙදහස් පන්සයකට ඈත එපිට දවසක වෙසක්පුන් පොහෝ දවසේ සුදෝසුදු සඳරැස් ධාරාවන් බුද්ධගයා පින් බිමට වැටිලා. මිහිරි මද පවනින් මහා බෝධීන් වහන්සේගේ ලාදලපෝ පත් සෙලවෙද්දිී. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, නැත්නම් සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාාණන් වහන්සේ, බුද්ධගයාපින් බිමට වැඩම කළේ. පෙර කිසිදාක නොවූවිරු අප්‍රමාණ ප්‍රීතියක් සැනසීමක් අධිෂ්ඨාන බලයක් ඇතිව. සංසාරයේ පිරූ පාරමි ධර්ම බලය නිසා එදා බුද්ධගයා පින්බිමේ බෝධීන් වහන්සේ අභියස චුද්ධසරියන් වජ්‍රාසනයක් මේ මහාපොළොව පලාගෙන පැනනැංග. ඒ ආසනයේ වාඩිවෙලා ඒ මහාබෝසතාානන් වහන්සේ හිතනම කාමන් තචෝච නහරුචාත් ටීච අවසිස්සතු, පසුස්සතු ශරීරයේ මන්සල්ලෝ හිතං යන්තම් පුරිස විරියේන පුරරිස පරක්ම. ඒ පත්ත බංක් නතන් පාපුනිත්වා විරියාස සන්හානම් භවිස්සති අන්න එහෙම හිතුවා. මගේ ශරීරයේ ඇතලේ මස් නහර වියලී යතොත් වියලේවා ශරීරේ මස් ඉතිරිවෙතොත් ඉතිරිවේවා පුරසේකුගේ වීරයෙන් බලයෙන් පරාක්‍රම යම් තු. ඇම පදවියකට පත්වය යුතුයි නම් යම් ශාන්ත විමුක්තියකට පත්විය යුතුයි නම් ඒ ශාන්ත විමුක්තියට පත්නොවී මම මේ ආසනය නැගිටින්නේ නෑ කියලා චතුරංග සමන්නාාග තදිිෂ්ඨාන බලය පිහිටුවලයි එදා අප මහා බෝසතාාණන් වහන්සේ. වෙසක්පුන් පෝ දවසේ සන්ධ්‍යයාසන කාලේ වජ්‍රාසනය, බද්ධ පරයන්කයක් බැඳගෙන නැගෙනහිර දිසාාව බලලා වාඩිියවුනේ. ඒ විද්‍යට වාඩි වෙච්ච ගමම්ම දස බින්ම්බරක් මාර සෙෙන උතුර ද වාව ද . ආර්ථ බෝසතාාණන් වහන්සේ පලවා හරින්නට. අප මහා බෝසතානන් වහන්සේ පලවා හැරීම පිණිස, නවමහා වරුසාාවන් වස්වලා බැරිවෙච්ච තැන. ඒ ම පාපී මාරයක්ත්ත තාගතයන් වහන්සේ තැතිගන්වන්නට කළමනා සිලුදේවල් කරලා. අවසානයකෙන් වසිද්ධාර්ථය ඔබට නෙවෙයි ඔය ආසනය අයිති මටයි ඔය ආසනය අයිති. ඔබ වහාම පලායන්න කෙලකිව ඔයාසනයෙන්. අන්නේ වෙලාවවෙ අප මහා බෝසතාාණන් වහන්සේ ශ්‍රීමකපත්ම විවර කරලා කියනම මාරය. ජාති ජාතිත් ධාන පාරමිතාව පිරුවේ ම ඔබ නොවේ ාති ජාතිත් සීල පාරමිතාව පිරුවේ මයි ඔබ නොවේ ජාති ජාතිත් දස පාරමි. සවපාරමී දස පරමත්්‍ය පාරමී සම්පූර්ණ කළේ මමයි ඔබ නොවේ කියලයිදා අභීතව ප්‍රගාශ කරලා දකුණු ශ්‍රී හස්තය රන්වන් පාට චීවරේෙන්ස් එමනැත්තං චීවර ගර්භයෙන් එලියට අරගෙනමේ මහා පොළොවට දිගු කරලා ප්‍රකාශ කරනවා වදාාරෙනවා. මමේදා විස්සන්තර ආත්ම භාවේදී. සත්්‍ය සතික මහාදාානය පූජා කරලා මෙ මහිමඩල හඬවල්ල කම්පා කරලා ගුගුරුවල වංකගරි වනාරණට ගමන් කරලා මගේ දරු දෙදෙන දන්දිීලා ප්‍රියමනාාප මද්‍රී දේවිය දන්දීලා එදා ලෝතුරා බුද්ධරාජ්‍ය ප්‍රාර්ථනා කළ සත්‍යයි. ඒ සත්‍යානු භාව බලයෙන් මේ පාපී මරසනග පරාජයේවේවා ම අතහැරයාවා කෙලා අධිෂ්ඨාන කරනකොටම. ඒ සත්‍යයක් ක්‍රියාාව බලයෙන් පාපී මරසනග, ඒ අත හිස්ලූළුවත පලාගිහිල්ලා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ මහාබෝසතාණන් වහන්සේට ශාන්තිය රැකවරණ ආරක්ෂාව ප්‍රීතිය අධිෂ්ඨාන බලයහිමිය වුනා. ඒ අවස්ථාව ඒ වත්්‍යරාසනය වැඩයිඳගෙන. අනන්ත සසරකපටන් පුරන ලද පාරමී ධර්මයන් ඒ බලයමතු කරගෙන. අප මහාබෝසතාණන් වහන්සේ ආනා පානසති සමාධයට සමවැදුනා. ඉර අවරට යන්න පෙරාතුවම අෂ්ට සමාපත්්‍ය උපදවාගත්ත අප මහාබෝසතාණන් වහන්සේ ඒ සමාපත්්‍ය. බලයෙන් අතීත සංසාරය දෙස බලනවා. ඒ උතුමන් වහන්සේට පේනවත් ජාති ජාතිත් කල්ප ලක්ෂයක් නෙමේ දෙලක්ෂයක් නෙේ කෝටි ප්‍රකෝටි ගණනකුත් නෙමේ අසංක ගනන් නිපදීපිද මැරි මැරියාාපු හැටි. ඇතැම් ජීවිතක මනුසලෝක තවත් ජීවිතක දිව්‍යලෝක තවත් ජීවිතයක භහක්මලෝකේ තවත් ජීවිතක ප්‍රේතලෝක තවත් ජීවිතක අසුරලෝකෙ තවත්ජීවිතයක මහා නිරේ. අහෝ මේක මහා හේදවාචකයක් මයි කෙළලෙදා. අප මහා බෝසතාණන් වහන්සේ දැක වදාලා. ජාති ජාති තිපිදපිද මැරිමැරී යන මේ බවගමනින්. අනේ මේ සත්වයන්ට විමුක්තියක් නෑනේ කියලා පහන් සංවේගයක්ේ හදවතේ ඇති වුණා. ඉන් අනතුරුව ඒ මහාවීර බෝසතාණන් වහන්සේ විමසා බලනවා. මට විතරද මේ සසර දුක උරුම වෙලාතියෙන්නේ. ඒ විදියට බලනකොට චුතුූපාත ඥාන බලයනම් වූ මහා ඉරිදිියෙන්. ඒ මහාබෝසතාානන් වහන්සේට වැටහෙනවා පෙනෙනවා මට පමණක් නෙමෙයි. මේ සමස්ත සත්ව වර්ගයාටම මේ කෙහෙදවාචකේ මේ දුක් හිත අරුම් අරම්. දුක්කිත ඉරණම ඒ කාන්තයෙන් උරුමයි කියලා, එදා මහාබෝසතාානාාව වහන්සේ වටහා ගත්තා. මට පමණක් නෙමෙයි උපන් සෑම සත්වයකුටම ජරාමරණ උරුමයි. නැවත නැවත එප දෙවා නැවත නැවත දිරනවා නවත නැවත මරෙන් මැරෙනවා මේක තමයි සසරග මේ සසර ගමන තුළ හසරල්ලට වඩා වැඩි කඳුරැල්ලයි. සිනහාාවට වඩා වැඩි දුක්විියෝ දුකයි මේ විදියට දැකවදාරලා දුකින් පිරුුණ මේ සසරින් කබදාද විමුක්තියක් සැලසේන්නේ කෙේද. ක්ෙ ඒ උදසාමා කුමක්ද කළ යුද්තේ කියලා නැවත නැවත විමසනකොට ඒ මහා බෝෂතාාණන් වහන්සේට වැටහුුණ අවබෝධ වනා මේ හදපත්ලේ ලැගුම්ගෙන අනන්ත සංසාරයක් අපට වද දෙන්න රාග කෙලෙස් දේශක කලෙස් මොහ කෙලෙස් මාන කෙලෙස් මදමාන මේ සියලු පාපි අකුසල ධර්මයන්. ඉතිරියක් නැතිව යම්දවසක ප්‍රාණය කලොත් ඒ කාන්තයෙන් නැවත නැවත ඉපදීම අතර වෙනවා සසරට වැටීම අතර වෙනවා කියලා දැගෙන ස . ආස සමුදයා ඉමේ ආසව නිරෝධා මේ ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්රමය දක්නාා ඥාන දර්ශනය එදා ඒ මහාබෝසත් විරවාණන් වහන්සේ වෙසක්පුන් පොහෝ දවසේ රාත්‍රී අවසාන යාමයේදී උපදවා ගන්නතය දනාා පින්වතුනි සැබවින්ම එදා ඒ ඥාන දර්ශනය පහළ නොවන්නට ඔබට මට ලෝතුරා බුදුරජාණන් වහන්ේ නමක් මුණ ගැසින්නේ නෑ මේ බනමඩුව මේ බනකත්හා බේ ඔය සුදෝ සුදුවතින් ගත සරසා ගැනීමක් දකින්නට. ලැබෙන්නේනෑ එහෙනනම් ඔබත් මේ හි සහසට අධ්‍යෙක කෝසවාගෙන. ඇතැම්මිට මේ මහපොලොෝමත විධ මිත්‍යා දෘෂ්ටීන් අදහමින් ඔබජීවත් වෙන්න තිබුණ. ඒ අදහ සියල්ලම නැතිවුණා ඔබ පාපයෙන් අතමිදනා. ඔබ මුලාවෙෙන් නතමිදුන ඔබ අවිද්‍යාවෙන් අතමිදුන ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී බුදුරජාණන් වහන්සේ. අප මහාසි ධාර්ථගෞතම බෝසතාාණන් වහන්සේදා වෙසක්පුන් පපුහෝ දවසේ රාත්‍රිය ගෙවීයාමත්. පසුදා ඉරඋදාවීමත් සමග අනන්තඥාන අනන්ත ගුණ අනන්ත බල දැරූ. ලෝතුරා සම්මා සම්බුද්ධරාජ්‍යයට පත්තුනේ, අනන්ත සත්තු වර්ගයා මේ සසරදුකින් අතමිදවීමේ බලාපොරොත්තුවෙන්මයි. ඒ ලෝතුරා බුද්ධරාජ්්‍යයට පැමිණි අප භාග්‍යවතුන් වහන්සේ අතීත සංසාරය ගැන දතමනා සියල් දැනවදාලා. අනාගත සසරගැන දැකිය යුතු සියල්ල දැකවදාලා. දෙවිමිනිස් සහිත ලෝකේ යමක් අවබෝධ කළ යුතුයි නම්, ඒ සියල්ම මනාකොට අවබෝධ කරගත්තා. මේ විශ්වය තුළ යම් සක්වලක යම් සත්වයෙක් වෙසේනම් යම් ජීවියෙක් වෙසනම් යම් පධාර්ථයක් වේනම්, යම් හේතු පලධමක් වේෙනම්. ඒ සියල් සියල් එෙන් සියල් මනාව දැනගත්තේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. යාවතකන් ඥෙයන්, තාවතකන් ඥානන්, ඥාන පරිියත්තක ඥෙයන් නෙය පරිියත්තක ඥානං ඥානං අතික්කමිත්වා ඥැයන් අපපවත්තති. බලන්න ඒ බුදු ඇසක මහාපුදුම බලය. තතාගතයන් වහන්සේ වදාාරෙනවා. महानिनी देवियान बम्बुन मरुन सहित लोकये දැකිය යුතු ඇසිය යුතු ඒවගේ අරමුණ වසයෙන් සමීප කරගෙන අත්විදිය යුතු චින්තාමය වසයෙන් මේ සිත යම් වපසරියක යම් අරමුණක හසුරවල දතයුතු. යමක් මේ මිනිස් ලෝක දිව්‍ය බ්‍රහ්මලෝක මේසක් වල පෙටසක්වල වේනම් අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා ඒ සියල්ලම මම මනා කොට අවබෝධ කරගත්තා දිිත් හන් සස්තුතාම් මුතන් විඤ්ාතන් පත්තම් පරියේ සිතංගනු විචරිතම් මනසා සබ්න්තන් තතාාගතය බි සම්බ. බද්දන් කියලා සිංහනාද කරමින් ඒ ශාන්ත ධර්මය ලෝකය අවබෝධ කරගත්තා. අවිද්‍යාවෙන් අතමිදුනාා ලෝ සතුන්ට වාසනාවන්ත කාලයක් උදාවනා වසන්ත සමය පූජනීය වසන්ත සමය මිනිස් සිතිහාසේ උදාවනේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ලෝතුරා බුද්ධරාජ්‍යයෙන් සැසීම සමග. ඒ බෝ භාග්‍යවතුන් වහන්සේ ඒ විදියට ලෝතුරා බුද්ධරාජ්‍යයට පත් වෙලා සත් සතිගෙවාවසන් කරලා ඉසි පතන මිගදායට වඩින ගමනේදී අරමග. එක්තරා ආජීවකය කම්බ වෙනවා මෙ ආජිවකය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේගේ අභිනීල නැතු සංගලෙන් කාන්තිධාරාවිහි දෙනවා ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ්‍රශ්මි මණ්ඩලේ හාත් පසට පැතිරිලා යනවා ඔබ වහන්සගේ සිරිපාපියුම් රන්වන් පාටයි ස්වාමීණනි ඔය සීර් සක් ප්‍රභාව හිස් අහසට පැතිරිලා යනවා ඔබ වහන්සේගේ ගුරුවරයා කෞද ඔබහන්සගේ ආචාරිවරයා කෞද ඔය විදිහට ශාන්ත කළේ උපශාන්ත කළේ දමනය කළේ කෞද කියලා මේ ආර් જી વક્ય વિમસર નમા એ બિલાવે શ્રી મુમડલ વિવર કરેલા અપ ભાગ્યવતું મહાન સે વદારેના સંબાબી ભૂ સંમવિદુ હમસ્મી સંબે સુધમ્મેસુ અનુપલિત્તો સંબંજાહો તન્હક કયે વિમુંતો સયં અભિඤ્ણાય કમુંદિસેયં අභිං්යන් අභිඤ්ඥාතං, අවබෝධ කළියයුතු සියල්ල මම අවබෝධ කරගත්තා. භාාවේ තබ්බංච භාවිතං, ශාන්තිය පිණිස ආරක්ෂාව පිණිස රැක වරණය පිණස සතුට පිණස වැඩිය යුතු යම් ගුණ ධර්ම සමුදායක් වේ නම් ඒ සියුලු ගුණධර්ම මම ඒ කාතයෙන්. බබෝධ කරගත්තා දැනගත්තා. ප්‍රහාානය කළ යුතු දුරු කල යුතු යම් පාප මලයක් වේ නම් අකුසලයක් වේ නම්. ඒ සියල්ලත් මම ඉඳරාම ප්‍රහාාණය කලා ස්වයම්භූඛඥානයෙන් බුද්ධරාජ්්‍යට පත් වූ. මම මේලෝකෙ ගුරුවරය හැටියට කෞද තෝරාගන්නේ. නමේ ආචරියෝවත්තිී මට ආචාර්වරයෙක් නෑ සදිසෝමේ නොවිද්්‍යති මහා සමකෙනෙක් මේ විශ්වය කොතනවත් විද්‍යමාන වන්නේ නෑ. ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම හුදකලාවේම තනියම. අනන්තඥාන බලය උරුම කරගෙන සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමණුුණ. සිීති භතෝස් මිනි්පුතෝ මගේ හදමඩල අමාශාන්තියෙන් පිරිීගියා කියලේදා උපක ආජීවකයාට සිරිමුව මඩලින් වදාරලා සිි පතන මිගදාය බලා ශාන්ත අමා ධරමයලූකෙට දේශනා කරන්න වැඩම කලා. ඔබ හලාතියෙනව පස් වගතතාපසවරුවේදා දුස්කර ක්‍රියා කරපු සමයේදී. මහබෝසතාණන් වහන්සේර සමීපයෙන් උපස්ධාන කරලා දුुස්කර ක්‍රියාව අතහැරදාපු වෙලාවේ දැන්නම් මේ සිද්ධාර්ථ බෝසතාාන් වහන්සේ ප්‍ර්‍ය බාහුලේට. වැටුනාා කියලා මහාබෝසතාාණන් වහන්සේ අතහැරදාලා ගියපු හැටි. ඒ මහා බෝසතාානන් වහන්සේ අතහැරදාල ගිහිල්ල. ඉසිපතන මිගදායේ තපස්කම් කරමින් හිටපු ඒ පස් වග තාපසවරුන්ටේදා. ඇසලපුන් පොහෝ දවසක සිරිමුව මඩල විවර කරලා දවේ මේ භික්කවේ අන්තා පබ්ජිතයන නැසේවි තබ්බා කියලා. මේ සද්ධරමය සුනීල උල්පත මතු කරන්නටේ දනේ අප භාග්‍යවතුන් වහන්සේ අප ප්‍රමාණ කරුණාවකින්. අප ප්‍රමාණ මුදිිතාවකින් අප්‍රමාණ මෛත්‍රියකින් තෙත්තුූ හද මඩලක් ඇතිව. පින්වතුනේ එදා තමයිම මිනිස් ඉතිහාසේ විමුක්තියේ කාහලනාදේ දිගන්තයට පැතිරලාගේපු දවස. ඔබ අදහාගන්න ඔබ විශ්වාස කරන්න එදා දහටකෝටියක් ්‍රක්්ම රාජවරු මාර්ග පලසුවයෙන් සැනසුනා. ඒ ශාන්ත ධරමය අසාවසන් වෙනකොට ප්‍රඥාවන්තයන්ට ඒ දහමි වටිනාකමතේරුුණනා. එදා පටන් අප භාග්‍යවතුන් වහන්සේ පුරා පංසාලිස් වසක්. ඇතලිස් පස් අවරුද්දක් පුරාාවට ලෝ සතුන්ට මේ ශාන්තිය දේශනා කලා මේ ශාන්තිය මතු කලා ගමින් ගමට පිණ්ඩපාතය වඩිනම අතු පැලට වගේම රජතුමාගේ රජමැදුරටත් සමසිතින් පිණඩ පාතය වැඩලා දුගී මගේ යාචකයාට යම්සේද සලකන්නේ බිම්බිසාර කොසුල් වගේ මහහා රජවරුන්ටත් ඒ සිතින්ම සලකන්නටය දුනේ අප භාග්‍ය වත්බුදුරජාණන් වහන්සේ. ඇතැම් දවසක ඒත් අත්තාගතයන් වහන්සේ කල්ගත කරන්නේ හිම වැටෙන සීතලේ ගසක්යටට වෙලා. තවත් දවස සුවඳ කුටියේ, තවත් දවසක ඇත ගම් දනව්වක තවත් දවස කඳුකරයක කඳු වැටියක, තවත් දවසක ගල්ලෙනක තවත් දවසක පිදුරුවලින් හදන් ලද කුටියක ගත කරමින්. ඒ සබුද්ධ ජීවිතයම දෙවි මිනිසුන්ගේ ශාන්ති වෙනුවෙන් කැපවනා. පින්වතුනි බුදු කෙනෙකුගේ මෙහවර හා සම වෝ මෙහවරක් මේ විශ්වයේ කිසිම කෙනකුගේ අතින් සිද්ධ වන්නේ නෑ. තතාගතයන් වහන්සේ දවසක් ගතකරලා දවසක් උදාවෙනකොට අප්‍රමාණ පිරිසකට තිසරය ලබා දෙෙනමට. සීලේ ගැ කියලා දෙනවා සමාධිය ගැන කියලා දෙනවා. ප්‍රඥාව ගැන කියලා දෙනවා. සසර ගැන කියලා දෙනවා, ජීවිතය ගැන කියලා දෙනවා. මේ ධර මේ අවබෝධ කර ගැනීමේ වටිනාකම ගැන කියලා දෙනවා. ඒවිිදිට ජාති ජාතිත්පිරූ පාරමි ධර්මනිසා ඒ ශාන්තමා ධරමය ගමින් ගමට රටින්ටටට දිව්‍යලෝකට බ්‍රක්්මලෝකෙට පවා වැඩම කරමින් දේශනා කරපු ඇටි සැබවින් මමහා පුදම සාගතයි. ඇතැම් දවස උදෑසන කාලයේ අවදිවෙලා මහා කරුණා සමාපත්තියට සමවැදිල බලනකොට ඒ අතාගතයන් වහන්සට පේනවා. අන්තසරනයක් ඇත පිටිසර බද ප්‍රදේශයක මැරිලගිල්ල සතරාපා යුපදින්නට නියමිතවතියෙනවා කියලා. ඒ කාරුණික මහා කාරුණණික බුදුරජාණන් වහන්සේ. උදෑසන කාලේ පාත්‍රේ සිවර අරගෙන ඇතැම් දවසක ආකාශයෙන් ගමන් කරනවා. ඇතැම් දවසක පියවිපා ගමනින් වැඩම කරනවා. මට සීපත්වෙනවා. ඇසක්දදා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. රජගහනුවර වේලුවනා රාමේ වැඩයිඳගෙන, නිරෝධ සමාපත්තියෙන් සමවැදිල නැගිටල මහාකරුණා සමාපත්තියට සමවැදිල ලෝකයේ දෙස බලනොකොට පේනවා. චන්්ඩාල කුලයේ උපන් අසරන මැහැල්ලක් මැරිලගිල්ලා නිරය උපදින්නට නියමිතව තියෙනවා කියලා. ඒ මොහොතේ දීමම් කරුණා සමවතින් නැගිටලා. ුරක්දවර පන්සුකූල චීවරය පොරවාගෙන මොක්ගල්ලාන මහා රහතන් වහන්සේ තුළ රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ මේ අසරන කාන්තාව වෙසෙන චණ්ඩාල කුලයවපන් ලෝකෙ හැම කෙනාම කොන්කරපු ඒත් චණ්ඩාල කුළුපන් මේ කාන්තාව වෙසෙන ඒ වීතිය බලා වැඩම කලා මේ චණ්ඩාල කුලෙුපන් කාන්තාව හැරමිටියක් අරගෙන වෙවුල වෙවුලා මාර්ග ඉදිරියට එනවා දසබල ධාරී බුදුරජාණන් වහන්සේ ව ප්‍රාමණ්ඩලයෙන් බබලමින් අසීති හස්තප ප්‍රාමණ්ඩලයෙන් බලමින් ඕර්න ලෝමක් ප්‍රභාවෙන් බබලමින් සීර්සත් ප්‍රාමණ්ඩලයෙන් බලමින් නීලපීත ලෝහි තෝදාත මාංජිෂ්ට ප්‍රභාස්වර රස්මිමාලාාවෙන් බබලමින් ඒ මාර්ගගේ ඉදිරියට වඩිනවා. ඉදිරියට වැඩම කරලා මේ අසරන මහලු කාන්තාාව ඉදිරියේ නතරවනාා. නතරවෙලා ඒ මහලු කාන්තාවට අනුකම්පාවෙන් වැඩඉන්නකොට මේ මහලු කාන්තාවගේ හිතට ඒත් අදහසක් ඇතිවන්න. අනේ මම වන්දනා කරන්න ටඕන මේ සිරිපාපියුම් කියලා. ඒ වෙලාබේ පිටු පසිෙන් සිටින, මොගගල්ලාන මහාරහතන් වහන්සේ දැකවදාරෙනවා. ඇයි මේ තතාගතයන් වහන්සේ මේ අසරන කාන්තා විදිරිය නතරවෙලා ඉන්නේ. මොගගල්ලාන මහාරහතන් වහන්සේට කරුණු වැටහෙනවා. මොගගල්ලාන මහාරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. පාදේවන්ද චන්්ඩාලී ගෝත මස්සෙ අසස්්‍යිනෝ තවේව අනුකම්පාය අහාසිසි සුත්තමෝ. චන්ඩාලිය මේ ඔබයිදිරිය වැඩඉන්නේ සේ මෙසේ කෙනෙක් නෙවේ ශාක්‍ය කුලේ උපත ලැබූ ශාක්‍ය කුලේ පදිලා රජමැදුරින් සමුගෙන තපෝ අනට වැඩම කරලා බුද්ධගයා පින්බිමේ ලෝතුරා බුද්ධරාජ්‍යයෙන් සැනසීම ලැබූ. දෙවි මිනිසුන්ගේ සදාදරනීය පැතුම වූ දස බලධාරයේ බුදුරජාණන් වහන්සේ මේ ඔබයිදිරියේ වැඩඉන්නේ. සිරිපාපියුම් වදනා කරගන්න අප්‍රමාදී වන්න මේ ප්‍රකාශය ඇසු සැනින්මඒ චන්්ඩාලිය තතාගත සුරක්තවර රන්ට ඇස්විහිදෙන සිරිපාිියම් වද. වදනා කරලා ඇය පාරෙන් පසකට වනා බුදුරජාණන් වහන්සේ සිතා වදාල බලාවදාලා මේ චන්ඩාලියයට මාගෙරේ සිත පහදවා ගැනීමම ප්‍රමාණමත් මරණින් මත්තේ දි්‍යලෝකෙ මහේෂාකය දෙවන්ගනක් වෙලා උපදින්නට කියලා දැකලා තතාගතයන් වහන්සේ ශාන්ත ගමනින් වැඩම කළා මේ චන්්ඩාලකුලේ කාන්තාව සිත පහදවාගෙන දැත නලලේ තබා ඒ බුදුරජාණන් වහන්සේ වඩින තුරාව බලා ගැ ටිය පිග න . වි කොයිලාවේ කොතනක කොහොම අසන් වවෙයිද කියලා ඔබට මට කියන්නට බෑදායේ චන්්ඩාලියට. අලුතෙන් පැටියෙකු භීකරපු වැස්සියක විසින් අනින ලදුව. ඒ චන්්ඩාලකුලේ කාන්තාව මහා මාර්ගයේදීම මිය පරලොවගියා. ඇගේ ශරීරයේ උණුසුම ඉවත්වෙන්නට කලින් ඇත්. ත් අෞවතිසා දිව්‍යලෝකයේ මහේෂක්ක්‍ය දෙවං ගනක් වෙලා ඉපදුනා අද පවා දිව්‍යලෝකය ඇති. ඒවාගේ පිහිට වෙච්චා අසරණයන්ට පීට වෙච්ච අවස්ථා එකක් නෙවෙේ දෙකක් නෙවෙේයි දහස් ගණනක් මේ මිනිස් සිතිහාසේ තියෙනවා. පටාචාරාාව තතාාගතයන් වහන්සේ ළඟට එනකොට විලි වසාගන්න ඇඳුමත් ගැල වෙලා ගිහිල්ල සියලු දෙනාගෙන්ම. ගැහම් නිින්දාවමන් ැබිලා වෙන්නට ඕන සියලු විපත් කරදර සිදු වෙලා හමාරයි. ඒ වෙලාවවෙ සිරියමුවෝමඩලින් වදාාරනවා. භගිනිය නැගනිය සිහිය උපදවා ගන්න ඒ අමාශාන්ත වදනින් ඒ මිහිරි ආමන්ත්‍රණයෙන් ඇගේ හදවත නිවිලගියා. ඇග ඇය පැවිදිවෙලා මේේ බුද්ධ සාාසනයේ විනය දර උත්තමාවයන් අතර ග්‍රස්ථානය ලැබුවේ ඒ සම්බුදු කරුණාවේ අනුහසනිසා. ඔබ දන්නවයි එදා අංගුලිමමාල. ුමක් ෝහේතුවක් නිසා වැරදි මාර්ගේ ගේයා දහස් ගණනකගේ ජීවිත නැති කරල දානට තරම් ඔහට සිද්ධ වුණනා බුදු වැසින් බලනකොට පේනවා ලයින් වැැකුණන අත් ඇතිව දහස් ගණනකගේ ජීවිත. නැති කරල දැමු ඒ වනාාට හදවතේ අනන්තප්‍රමාණ පිනක් ඇති. මේ අගලි මල කුමාරය දකලා බදු කරුණාවෙන් ලෝකයේම පිළිකුල් කරනලද මේ අංගලි මාලවෙත වැඩම කලා වැඩම කරදදි අගුලි මාල ප්‍රකාශ කරනවා ශ්‍රමණය හම නතින් නොම නොතින්න. ඒ වෙලාවේ භාග්‍යවරතුන් වහන්සේ වදාරනවා ටිතෝවහන් අංගුලි මාල සබදා අංගුලි මාල මම නතර වෙලා ඉන්නේ ඔබ නතරවෙන්න ඔබතාම නතර වෙලා නෑනෙ කියලා. අන්නේ වෙලාවෙ අගුලි මාලත් ජාති ජාතිත පිරූ පාරමි ධර්ම මතුවෙලා මහා බෝසතාානන් වහන්සේ නමගේ බෝෂතාානන් වහන්සේ සම. එකට ජාති ජාති පාරමි, පිරූමේ අංගුලි මාලේදා. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වදනින්. ජීවිත අවබෝධය ලබල මහාරහතන් වහන්සේ නමක් හැටියට දෙවියන් සයිත ලෝකයාගේ පූජා සත්කාර සම්මාන ලබන කෙනෙක් බවට පත් වනේ. ඒ බුදුකරුණාවේ අනුවස ලෝකේට කියාපාමින්. ඔබ දන්නව සුනීත සෝපාක මුන්න තරං අසරන වෙලාද හිටියේ බුදුකරුණාව ලැබුණා ශාන්ත අමාවඒ ජීවිතයට ලැබුණා. මේ විදදියට ඒ සම්මාසම් බුදුරජාණන් වහන්සේ බුදුකරුණාවෙන් ලෝකට පිට වෙච්ච හැටි සීපත් වෙනකොට සැබවින්ම දෑසට කඳුලක් උපදිෙනනවා පින්වතුනි. ල්ල නගේ ජීත මේ මහපොලොවෙ තව වැඩි කාලයක් පවතින්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු සියයක් ජීවත්වන මනුස්සේක් දිනවසයෙන් ජීවත්වනොත් මේ මහපොළවේයා දිනවසයෙන් ජීවත්වවෙෙනේ දිනතිස් හය දහකට ආසන්න ප්‍රමාණයක්. එයා මාසව වසයෙන් ජීවත්වවෙනි මාසේ එක්දහස්සිියකට ආසන්න ප්‍රමාණයක්. දවසකට වේල් දෙකක් කැෑවතින් එයාට කන්න ලැබෙන්නේ වේල් හැත්තෑයි දහකට ආසන්න ප්‍රමාණයක්. පරිත්තම්ම ජීවිතන් බලන්න ඔබේම ජීවිත දෑන් කොච්චර ග ව ොචර. න න ද ො ර ල් ගන ද ඔබට මට කන්න ති යෙන්නේ. එනි ඔබ ජීවිතේ ගැන තා ගැඹ ුණින් නුවනින් විමසන්නට. අදවන් මේ පුන් පොහෝ දවසක හොඳ අරමුණක් සිතට ගන්න. අපි හැම දෙනම උදේ හවා බුදුගුණ සිහිකරනවම් අපට ලැබෙන සැනසීම ශාන්ති අපමනයි. ඔබ සිහිකරන්න මා සරණගේ භාග්‍යවතුන් වහන්සේ සියල්ලු කෙලෙසුන් කෙරින් සැබවින්ම අතමිදිලා විරාගි හදමටලක් ඇතිව සියලු පාපයන් පවාහනය කරලා සංසාරචක්‍රයේ අරසිදදාලා හැමදුක් අවසන් කරලා දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්න ඉදුරාම සුදසුනාා එනිසා ඒ භාග්‍යවතුන්. හන්සේ සැබවින් මරහංගුුණෙන් යුක්තයි. අවබෝධ කළ යුතු සියල්ලම අවබෝධ කලා කිසිම සැකයක් නෑ පැකිලීමක් නෑ නොවැටහූ තැනක් නෑ. චතුරාර්ෙ සත්‍යය අවබෝධ කරපු ඒ මහාවීර මනි රජුන් සැබවින්ම සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යෙබවතුන්හන්සේ අෂ්්‍රවිද්‍යා පසොස් චරණ ධර්ම දැරු නිසා විද්‍යාචර්ණ සම්පන්නයි. සුන්දර සුගත ගමනින් ලෝතුරා බුද්ධරාජට වැඩමකරපු නිසා සුගතගුණෙන් යුක්තයි. සත්ව සංකාර අවකාස ලෝකෙ කරතලා මලක්ෂේ අවබෝධ ක. පනිසා ලකවිදූ ගුණනෙන් යුක්තයි. අංගුලි මාල වගේ අය පමණක් නෙමයි රජවරු රාජරාජ මහාමාත්‍යවරු දෙවියන් බ්‍රහ්මයන් පවා සිරිපාබියසට කැන්දූ නිසා අනුත්තරෝ පපුරිිස ධම්ම සාර්ථය ගුණ බලයෙන් යුක්තයි. ඒ ශාන්තිනායක මහාවීර මනි රජුන් දෙවියන්ට ශ්‍රී සද්ධර්රමය දේශනා කරලා ඔුන්ට ජීවිතය ගැන කියයා දුන්න. ඔවුන්ට සදා ශාන්තිය එලවා දුන්න ්‍රහ්මයන්ට ශ්‍රී සද්ධරමය කියාදල ශාන්තිය එලවා දුන්න. මිනිසුන්ට දෙවියන් සහිත ලෝකෙට අමා දමද. ඒකරපු නිසා සත්හා දේව මනුස්සාානම් ගුණයෙන් යුක්තයි. අවබෝධ කරනලද ධර්මය සූත්‍රබිනය අභිධර්මය වසය සුත්තගෙයිය වෙයියාා කරන ගාතා උදාන ජාතකකා බුතදම්ම වේදල්ල වශයෙන්. එදා ඒ ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරලා. දෙවි මිනිස්සුන්ගේ දුග්ගිනි සදා කාලියයට නිවා දැමූ බව සත්‍යයයි. එනිසා බුද්ධ ගුණයෙන් යුක්තයි, ඒ ආස්්චරය මත් ජීවිතය කොච්චරනම් ලස්සනද කියනවනම්. ඒ ශරීරයේ වර්ණාව හෙමනැත්තතා රූපය වරනාව . හරමකාය සම්පත්තියේ වරුණාව රාත්‍රියයක් එළිමෙනකං කිව්වත් අවසන් කරන්නට බෑ ඒ තරමින් ගුණ බලෙන් යුක්ත නිසා ලෞකික ලෝකෝ තර සියලු වාසනාවන් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ නිසා ඒ උතුමන් වහන්සේ භගවා ගුණෙන් යුක්තයේ කෙළලෝ සතුන් වන්දනා කරනවා. මේ විද්‍යට උදේ හවා බුදු ගුණ සහිපත් කරන සීපත් කරන වාර්යක්වාසා ඔබේ හදබත. ඉතා සුවපත් වූ පිවිතුරු හැඟීමෙන් පිරිලායානවා පිරිසිුදවා දහස් පහල වෙනවා සසරදුකින් අතමිදීම වටිනාකම වැටහෙනවා. පෙරකලපින් මතු වෙනවා වාක් සුචරිතය ඇති වෙනවා, ජීවිතයටම පුදුමාකාර උපසාන්තභාවයක් ඇති වෙනවා. ඉතින් එෙනිසා බුදු ගුණසී කරන්න හැම දෙනාටම වාසනාව ලැබේවා කියලා මම මේ මොහෝතේ ආශිරුවාද කරනවා. යළි නොවැරෙන්නට දෑස වැසෙනදා සම්බුදුරුව මගේ නෙතග මැවේවා කවුරු නොසිටියත් මියදන මොහෝතේ බුදුසිරිපාමුල සිත පිහිටවා සාධුසාධුසාධු, අදපුන් පොහෝ දවසේ උදෑසන කාලයේ. මේ උතුම් ධර්මදේශනාව දෙවියන් සඇත ලෝකයට පතුරුවා හරින්නේ අරලිය ගා මන්දිරයේ සිට මේ දෙසිිය දෙවන ධර්මදේශනාවයි. පින්වතුනි මේ වෙලා වෙසී පත්කරන්නට ඕන ඔබට මට මතකයි යදා මේවාගේ බණමඩුවක මිනිසු දෙන්නෙත් තුන් දෙනෙක්වත් දකින්න නැතිව ඉතිහාසයක් අපට ගත වනා. පන යි මනිසුන්ට ගේයින් එල්ියට බහින්න බැරි ඉතිහාසයක් අපට ගතවනා. රහිරයෙන් ලෙයින් මේ මහපොව තෙත්තෙච්ච ඉතිහාසයක් අපට ගතවනා. වෙසක් පෝය දවසේ පන්සලකට යන්න බැරි ඉතිහාසයක් අපට ගතවනා, පොසොන් පෝය දවස ගේයින් එල්ලියට බහින්න බැරි ඉතිහාසයක් අපට ගතවනා. තිස් වසරක මහා යුද්ධයකින් මේ රටේ සියලූ ජාතීන්ගේ සමගිය නැතිවෙලාගිය ඔබදන්නවයේ ඉතිහාසය අමුතුවෙන් සීපත් කරන්න දෙයක් නෑ හැබැයි ඒ. අවාසනාවන්ත යුග නිමා කරන්නට පෙර අපේ අපේ ජාතිය පිනට පහල වූමේ. ඒ අග ැතිතුමා එ ජනාධිපතිතුමා හැටියට ඉන්න කාලේ අභිීත තීරණ අරගෙන දැන්වර්තමානය ජනාධිපතිතුමා ගෝටාබේ රාජ පක්ෂ මැතිතුමා සමගකතු වෙලා ත්‍රිවිද හමුදාව පොලිසියේ සහයෝග ඇති අභීතව සටන් කරල්ලා අපේ ජාතියට අපේ රටට නිදහස ලබාදුන් හැටි. අපි මේ වෙලාේ කෘථවේ දීවයෙන් සීහිපත් කරනවා. අපට ධර්ම දේශනා කරද්දි බණමඩුවට යද්දිී දහස් ගණන් මිනිසු දකිනකොට මෙතුමා ඇතුළු මේ ත්‍රිවිද හමුදාාවට පොලිසිට මේ රට වෙන. ජාතිෙනෙන් දිවිිපිුදූ ත්තන්ට නිරායාසයෙන් පිින්පෙත් අනුමෝදන් කරන්නට සිත් පහළ වෙනවා. ඉතින් නනිසා ඒ ඉතිහාස ඒ අඳුරු ඉතිහාසේ මකාදමල ලංකා ධරනීතලේ එක්සේ සත්කරපු ශ්‍රී ලංකා ජනරජයේ පින්වත් අග්‍රාමාත්‍යතුමා. මහිදරාක්ෂ මැතිතුමාමට අපි මේ වෙෙලාවේ නිදුක් නිරෝගිසුව දීර්ඝාර්ෂ පාර්ථනා කරනවා. අප සියලු දෙනා රැස් කල පින් බලයෙන්. එතුමාට නිදුක් නිරෝගිසුව දීර්ඝාශ ලබේවා. මේ රටට ජාතියට නායකත්වේ ලබාදමින් සිංහල ජාතිය බුද්ධසාාසනය වගේ සෙසු ජාතීන්ටත් සමගියෙන් සිටි වර ප්‍රසාධී අයිති කල්ල දෙන්න වාසනා ශක්තිය උදාපත්වේවා කෙලපියාශිරුවාද කරනවා. ඒවගේ. ලකා නරායේ ජනාාධීපතිතුමා ගෝ ාබේ රජපක්ෂ මැතිතුමාත් ඒවගේම ඒ සිිරන්ති රාජපක්ෂ ආරියාව ඇතුළු මේ ලංකා ධරණීතලයේ. දෙියන් සයිත ලෝ කේතම සාන්තතිය උදාකර දෙන බදු සසුන පවතිනේ පින්බිමේ භාරකාරීත්ව උසලන රාජරාජ මහාමාත්‍යවරු ඇතුළු මේ වෙලාට සම්බන්ධ ව සම්බන්ධ නොවූ අසා සිටින ඔබ සීලු දෙනාටම මේ උතුම් අමා ධරමය අනන්ත බුදු ගුණ බලය දම් ගුණ බලය සග ගුණ බලය සදාශාන්තිය පිණිසමවේවා කෙළම ආශිරවාද කරනවා. අප රැස් ල සීලු පින් සීල ඥාතිහ සීලු දෙවියෝ අනමෝ ම් මිත්වා. දෙවියන් සයිතලෝකේම ධරමෙන් සැන සිත්වා කියලා ි.

රංග්‍රක්හන්තු සම්බුද්ධ සාසනං, චිරං්‍රක්හන්තු සම්බුද්ධ දේශනං චිරං්‍රක්හන්තු සම්බුද්ධසාභකං චිරං්‍රක්කන්තු තුවන්සදාතිී පින්වත් අගමැතිතුමාට එම ආර්යාාව ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධූ මැති අඇමතිවරු සසිලු දෙනාට ඒ වගේම පින්වත් ජනාධිපතුමා ඇතුළ සසිල්ු රටවාසීන්ට ලෝකවාසීන්ට අනන්ත බුණු බුදුගුණ බලයෙන් සෙතක්වේවා අනන්ත දම්ගුණ බලයෙන් සැතක්වේවා අනන්ත සඟගුණ බලයෙන් සෙතක්වේවා ශාන්තිය උදාපත්වේවා මතු යම්දින එක ලෝතුරා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම්. ධර්මය අවබෝධ කරගෙන අමා මහනිවනින් සැනසෙන්නම මේ පින උපකාරවේවා කියෙන මම. ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලන් ආයුආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අහෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්්‍යතු. දම් සිලස ධර්මදේශනාව ඔස්සේ අද දහම් දේශනා කළ බලංගොඩ බෙලිහිුල්ලය ආර්‍ය සේනාසනවාසී අවසරයි බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට ගරු අග්‍රාමාතතුමන් මෙමොහොතේ පිරිකර පූජා කරන අවස්ථාාව. අප දන්වාඋන්වහන්සේ රුවන්වලි සෑට් චෛත රාජාණන් වහන්සේ අභියස සහර රටේ විධ ස්ථානවලදී පැයදොලහක් අකණ්ඩව ධර්මදේශනා කොට අපේ රටේ සැදැහැතුන්ට දහම් සිලස බදා දෙන්නට කටයුතු කලා කටයුතු කරමින් ඉන්නවා අද දවසේ උන්වහන්සේ වැඩම කලා අරලිය ගහමන්දරේ මේ දෙසිිය දෙවන ධර්මදේශනා වාර්ය ඔස්සේ ඔබ සියව දෙෙනට දහම් සිසිලස බෙදා දෙන්නට. තින් අප දෙසි දෙවන ම දම් සිලස ධර්ම දශනාව මෙැකින් සම්මාප්ත කරමින් සජීව විකාශය කටයතු සමාප්ත කරන්නටයි අපහදානම් වන්නේ සදැහැවතුනි ඔබ සියලු දෙනාට අරලිය ගහමන්දරයේ සිට නවතත් ප්‍රාථනා කරනවා බුදු දම් සරණ සඟසරණවේවා අනුගාය.